සමන්ත ච්‍යවාලී සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මංමනිරාජසිී සුනන්තු සගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්ත धम्म सवेन कालू अयन बदंत धम्म सवेन कालू अयन बदंत नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस නමුතසේ භගවිතු අරහතු සම්මාසම්බුද්ධසේ, නමුතසේ භගවිතු අරහතු සම්මාසබුද්ධසේ. කවුණාවන්ත ගුණබර සත්පුරසි පිින්වත්නේ. අභිධර්මය ඉගෙනගන්න පාඩම්මාලාවී අද හැටතුම්වන පාඩමයි ආරම්භ කරන්නේ. රත්නපුර පදිංච සුපින්වාත්‍රාපාරික ජයිලාල් මැතිදුම් එම සාන්තිරන්තුංග මැතිනය සත්පුූස පුුණ්‍ය වන්තෝ නිර්මාණයකළ මිනිපුර අමාසාධ තපුවනාරන්නසේ නාසනයේ සිටාපත් අපසිස්සේ අපරැකේ පඥ්ඥාසර පොඩි හාමුදුරුවත් මේ විදිහට සම්බන්ධ වෙනවා. අදත් පින්බර ධර්මදාන්තායකත්තේ දරන්නේ අබුඩාබිහි පදංචි පින්වන්ත අප ධම්ම එක දමගේ මහත්මාන සහ එම සාතිකමගේ මහත්මය සත්පුස පින්වතුම් විසින් පිමතුනේ සියලුම සත්වයෝ එක කියන්නේ සත්තාවාස නවේක ඉන්න නානත්තකායා නානත සඥා නානත්තකාය ඒ කත සඥා ඒ කතකායා නා නත සඥායි කතකායායි කත සඥ ආකසා නංචායෙත්නී වි්ඥා නංචායෙත්න, ආකිංචඥායෙත්නි නිවසඥා නාසඥායන අසඥ සත්්‍යය ඔය හැමතැනකම ඉන්න සීලුම සත්තුයු තු පල ධර්මයන්ගේ කියාකාරීත්‍රයක් කළු නාමුරූප ධර්ම විතරයි. ඒ ඇත්තන්ට එක හිතාක් නැහැ තේනෙසිත් පරම්පරාවක්. ඒවාගේම ඒ හැමහිතකම වෙනවෙනම ගති යෙදෙනවා එදන ගති අතද හැමහිතකම යෙදෙන්න්න ඕන ගති නැත්තන් චෛතසික හතක් තියෙනවා. ඒවාගේම, ඒ නාම තර්ම විඤ්ඥානයයි වීතනා සං්ඥා සංකාරයොයි. අනිවාරීම පහළ වෙන්න රූපයේ වස්තුරූප ටික ඕන වෙනවා. ද වස්තුූ ඕන වෙනවා. ඒවාගීමම චක්කු ප්‍රසාධ වස්තුව සෝතක් ප්‍රසාධ වස්තුව ගහන ප්‍රසාද වස්තුවාදී ඒ වස්තු ටික ඕන වෙනවා. ඒ විතරක් නෙමී පින්වත්නේ ඒ. දීවරුුවේවා බ්‍රැක්්මජෝ වීවා මනුල්සියෝ වේවා, අපාගත ඇත්තෝ වේවා, ඒඒ අයට කර්ම විපාකයේ නිසා අහෙමිවෙන්නක් පුළුවන් ආයතන ඒවාගේම විශිස්ත විද්දිට දියුණු කරගෙන ඉහලට දියුණු නොහින්ද. ආයතන අඩු කරගෙන එතා උසස්තත්වයට පත්තමංව පත්කරගන්නක් පුළුවන්. මේ ලෝකෙ තියෙන ඕනම දෙයක්. තත්වයෙන් තවත් තත්ත්යකට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වෙනස්කරගන්න ඇත්තුොත් තමන්ගේ කර්මාදී කරුණු හින්දා වෙනස් වනු ඇත්තුොයි. දැම් ස්තිහේතුකු උපතක් ලබල බොහෝම හොඳට මනුස්ස භෝමියක හිටියත් ඒ කර්මාන්තරායන් විපාකාන්තරායන් ආකඥාවතකමාන්තරායන් ආරියෝපවාධාන්තරායන් වගේ අනතුරු කරගෙන ඒවාගේ යම්යම් බරපත් ලකුසල කරම කරගෙන ඒත්තු සතරාපායේ නරගතිය සම් ප්‍රේතසර තැනි ඉපදුනත් එහෙම ඇත්තුව පංකංකරගෙන මනුල්සලෝකෙ හරි චාතුරු මාරාජික තාවතින්ස යාමතුවස්ත නිර්මාරති පානීමිත වසවර්ති කියන එදවලෝකයක උපහන්නත්. එහෙමන ඇත්තං ඒ කෙනා අන්තියාන උපදවාගෙන උපදවාගත්ත ්‍යාන හින්දා ප්‍රතමධ්‍යානු බ්‍රහ්මලෝක තුනේ හරි දොති අධ්‍යාන බ්‍රහ්මලෝක තුනේ හරි තුති අද්‍යාන බ්‍රහ්මලෝක තුනේ හරි චතුත් අධ්‍යානු බ්‍රහ්මලෝක හතේ හරි. එහෙම නැත්තං අරූපාවචර ්‍යානලාබීම් උපාත්්‍යය ලබන ඊභූමිවල හරි ඒ විදිහට උප්පත්තිය ලබන්න පුළුවන්. ඇඒ කොතනක කොයිවිධියකට ඉපදුනාත්. උපන් සේරු දෙනාගේම මරණේ සිද්ධ වන විදිහත් තියෙනවා. මිනිස්සුත් මැරෙනවා. දෙවරුත් මැරෙනවා. දහක්මයොත් මරෙනවා සතදාපායගත ඇත්තොත් මැරෙනවා. හැමෝම උපන්නාන හැමෝම මරනයට පත්වෙන්න ඕන. අද පාඩමයෙන් කියර දෙන්නේ ඒ මරනයට පත්තන ආකාර හතර ගැන. පත්තිිකා ඔයත්තන්ට අප පොඩිහා මුදුරුවත් අපේ චතර සචිත් මහත්මත් ලබා දීල ඇති පත්තිිකා පෙල්ලගන්න. නැපින්වෙත්න එතකොත්ට ආයුක්්‍යේ මානය කම්මක්කේමානය උබයක්කේමානේ උපච්චේදක මානය කියලා මරන හතරත් තියෙනවා. ආයුක්කේමානය කම්මක්කේමානය උබයක්කේමානය උපච්චේදක මරණය කියලා. මේවාගෙන් මේ හතර අනිවාරීම සියලුම සතවයෝ මානයට පත්තන ආකාර හතර. එතකොට හැම සත්වේගේම මරය සිද්ධවෙන්නේ ඔන්නය හතරෙන් එකක් විදිහට. දෙවියෙක් මැරුුණත්, බ්‍රහ්මයෙක් මැරුුණත්, මනුස්සේෙක් මැරුුණත් නරකේ තැනැත්තෙක් මරුණත් පේත අසුර ඒවාගේම තිරිසං ඒවාගේ තැනක කෙනෙක් මැරුුණත්. අරූපායාවචර බැක්ම ලෝකකෙන ඉක්මලත්. කොතන ඉන්න කවුරු කොයි විදිට මැරුණත් ඒ යෑ මැරින් ඕොන එක්කු ආයුක්්‍යමානයේ විදි රආවිසිවර වෙලා එහෙම නැත්තං කම්මාක්්‍යමානයේ විදියට කරම අවසං වෙලා ඔබයක්කේමානයේ විද දෙකම අවසං වෙලා නැත්තං උප්‍රච්චේදක මානයේ විදිහට ය අතීත කර්මාදී කවුණක් හෝ යම්කිසි හදසි කවරුණක් ලසා මානය සිතවෙන්න පුළුවන්. මේවාග පලිවැනික තමයි පංවරත්න ආයුක්කේ මානය කියලා කියන්නේ. එතකොට ආයුක්කයේ මරණය කියන්නේ ඒඒ සත්්‍ය මේ ජාතිවල උපපත්තේ ලබන කට්ටියත ජීවත්වන්න නියමිත කාල පරිච්චේදයක් තියනවා. සමහරයට ජීවත් එෙන්න්න තියන ඉතාම පුංචි කාලයක්. තවත් සමහරයට හුඟාක් දිගුතින ගානක් තියෙනවා. මිනිස්සු වගේ අයට අවුඩු සීයක වගේ උපරිම කාලයක් තියෙනවා ඒවාගේ ඉබ්බං කැස්බෑහුම් වගේ සත්තුවන්ට අෞතිික සය පනහත සයකට වැඩිකාලයක් තියෙනවා හැබැ දිනහත්තකට අඩුකාරයක් ජීව ඇත්තනා ඇත් තින්නවා එතකොට එකක උපපත්්‍යය ලබන සත්ත යෝනිවලදි ඒ ඒ අයට ඉන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා ඉතා අඩුකාලයක්කෝ ඉතා වැඩිකාරයක් තියෙනවා එක සමහර කට්ටියගේ උප්පත්තේ ලබන භූමිවල ජීවත් එන්න තින ආයුකාලයේ සතියක් කර සති කීපයක් කරි වෙන්න පුළුවන්. තවත් සමාර සත්වයින්ට උපපත්තේ ලැබපු ඒ තැන ජීවත් එෙන්න තින ආයුකාලේ මාස ගානයක් වෙන්න පුළුවන්. තවත් සමහර කට්ටියත අවුරුදු කීපයක් වෙන්න පුළුවන්. බල්ලවන් වගේ සුනකයින් වගේ සත්වොන්ට අවුදු දොළහක් පාලවක් වගේ කාලයක් වෙන්න පුළුවන්. මීමැස් වගේ සත්‍යයට දිනහත හියක වගේ ඇ කාලයක් වෙන්න පුළුවන්. හබැයි සමහර සත්වයන්ගේ ආයුකාලේ අවුදු කණනාවක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ආයුකාලයේ අනිත්තයට වඩ අටු වැටිවීමක් වෙනවා. ඒකට හේත් තුත්තියෙනවා ඒ කියන්නේ මිනිස්සුන්ගේ අලෝපය අදෝසය අමෝහේ කියන කුසලමූල හුඟාක් වැඩිෙන කාල. ඇ මනුස්සේගේම ඒ වගේ කුසලමූලයා හුඟාක් වැඩින කාල තියෙනවා. ඒ වගේ කුසලමූලයක්න් වැඩිෙන කාලවලදි ඒ ඇගේ ආයුකාලයේ පෞදු දහස දසදහස විසිදහස තිස්්දහස ලක්සේ අසංක ඔය විදිහට වැටි වෙන්න පුළුව. කුසලමූලයක් හුඟාක් වැඩිපුර තියෙන කාල. ඒවාගේ මනුස්සයන්ගේ අකුසල මූලයන් වැඩින කාල තියෙනවා. අරාපිගෙනගත්ත අකුසාසිද දොල්හා, වැඩිපුර ඇතිවන ඒ සිද්දොලහි යෙදින හේතුවන ලෝබේදේශේ මෝහේ කියන ඔය හේතු වැඩිපුර චිත්ත සන්තතිවල පවතින කාල තියෙනවා. ඒ අකුසලමූලයක්න් වැඩෙන කාලවලදී මිනිස්සම්භ ආවිකාලයේ ටිකටිකාඩු වෙනවා. හරියට අසංකෙදක්කා වැඩිවල එක ලක්සේදක්කා අඩිවෙල අසූදහස හැටදහස හතලිස් දහස විසිදදහස. ඇදස දහස දහස ඒවාගේම අවුරුදු එක සිය විස්ස සීය ඒවාගේ මවුදු දහය දක්වා අනාගතයේදී ආයුකාලයේ අඩි වෙලා යනවා. අකුසල මූලයන් වැඩන කාලයේදී මිනිස්සුන්ගේ ආයුකාලයේ අවුදු දහය දක්වා අඩිවෙලා යන එකට පරමායුස. ආයුකාලයේ නියමවීමේදී විසේසේකට බලපානසාහ දෙකත් තියෙනවා ඒ ආදයනීය අම්මගේ තාත්තගේ සරීදවල ස්වභාවෙනොත් ඒම මනුල්සයින්ගේ ආයුකාල තීරණය වෙන්න බලපානවා හැම ඒවාගේ මනස් සත්්‍රයයින්ගේ ඒවාගේම අනුභවකන ආහාරවල ස්වභාවයත් බලපානවා දී වැඩියාව කොස්ට්‍රෝලාදී රෝගා බාද හදෙන හැදෙන ආහාර නොහැදෙන ආහාර ආදිය. ඒවාගේම දේසගුණික තත්ත්වය නොත් බලපානවා. සීතල අධිකපලාත් උස්නය අධික පලාතාදී විදිහට දේශගුණික තත්තයනොත් බලපානවා සෙමාදිය මේ ඇතිකරන සෙමාදිය දුරු වො කරන. ඒ වගේ කවුණොත් බලපානව මේ ආයසතියණය වීමේදී. සතියකට ආයුකාලයක් ජීවත්තෙන්න්න බැරිතැන්වල උප්පත්තය ලබන සත්‍රයින්ගේ සරීරවල වැඩීමත් දිරායෑමත් ඒ සතියක කාලසීමාවට අදාළව තමයි සිද්ධ වෙන්නේ. අප කියමක පුංචි සත්තුව ඉන්නවා දින හතක වගේ කාලයක් ජීවර්තන කට්ටිය. එතකොට ඒ දින හතක කාලයට ගැලපෙන විදිහට ඒකාට්ටියගේ ප්‍රතිසන්ධියත් වෙලා ඊට පස්ස ඒකට්ටිය තවනවාය සතත්ව ළමවායසටත් ඇවෙල්ලා තවනවායසටත් ඇවෙල්ල ැදිවායසටත් ඇවිල්ල මහළවායසටත්වෙන් ඕොනර සත්තියක කාලෙදි. විවිධාකාර කුමි සත්තු කුංචි සත්තු ඒවගේ සතියේ කාලයක් ඉන්නවා, මී මැස්සු වගේ සත්තු දින හතලියක වගේ කාලයක් ඉන්නවා. ඒ වගේ දින හතලියෙක්කා අයද ඒකටීපදිලා ඒ අය ළමාව්‍යත් පහු වෙලා තවුණවා ඇසටත් ඇවිල්, හැඩරි දැඩි ඉළන්ධාරි තවුණවයස් පහු කරගෙන. ඊඩබස මාළුවා ඇසටත් ගිහිල්ලා එ පරමාාව්‍ය සවසංවෙනවා. සමහර සුනකයෝ වගේ ගත්තාම අවුරුදු. ොදදාහතරක පහලයකු වගේ කාලයක් ජීවත්තන ඒ සත්තු මහෝ වගේ සත්තුගත්තා මවුරුදු දොදහක පහලයකු වගේ කාලයක් කිනඒ සත්තු සිංහයෝ වගේ සත්තු ගත්තාමත් ඒ වගේ ආයුකාලයක් එතකොට ඒ වගේ අයගේ උපතත් ළමාාවියත් ඒවාගේම තවන වයසත් මැදිවයසත් මහළුවියත් ඒ ඔක්කෝම ඒ පොඩි ආයුකාලයට ගැලපෙන විදිහට තමයි සිද්ධ වෙන්නේ දිනහතන දිනහතේ කාලයට තමයි ඒ ළමාවිය තවරනවිය මහළිය මැදිවිය මහළවිය සම්පූර්ණ කාලයේ පරමාාවස අතර සිද්ධ වෙනවා. එනිසා ඒ පරමා්‍යත කාලයේ අවසංගනාට පස්සේ අයට මොනදේ කලා තින්න පුළුවන්කමක් නැහැ. ඒකට හේතු ඒඇති සරීද ජරාතත්වයට ව්‍යාධිතත්වයට මාන වභාවයට දුඩු වලවෙලා යන නිසා. මේ විදියට ගත්තාම ඒ සත්ව යෝනිවල ඒ සත්වයින්ගේ උපපත්්‍යය ලබන තැන්වල පරමාවිස ස්වභාවේ අනුව ඒ අයගේ ආයුකා ලතියණය වෙනවා සමාන අය උපත්්‍යය ලබනකොට. අවුදුසීයක් ජීවත්වෙන්න්න පුළුවන් තැන්වල උපත්්‍යය ලබනවා. දැ මනුස්්‍ය වගේ ගත්තාහම. එතකොට අවුදු සියයක් වත් එන්න පුළුවන්තං වර උපත්්‍යය ලබන අයග ශරීරවල කත්වය ගත්තාහම ඒ ශරීරවල වැඩීමත් දිරීමත් සිද්ධ වෙන්නේ අවුදු සීහක කාලටගලපෙන විදිහට දැ මනුස්ස ගත්තා මිනිස්සුන්ගේ මන්ද දසකය කියන්නේ උපපත්වය ලබලා අවුරදු දහය දක්වා කාලේ මඳ නුවනක් තියෙන කාලේ ඊට පස්සෙන්න කීඩාදසකය සෙල් අංකරන කාලේ ඊට පස්සෙන්නේ අවු දහය විස්සයෙන් පස්සේ විස්ස ඇතිහැ අතරකා වහනදසකිේ බොහෝම සරීර පැහැපත්වන රූමත්තන නස්සන වන කාලේ. ඊට පස්සේ දසකේ අවුදු තියයි හතලියයි අතර කාලේ බලදසකේ. සරීර සක්තිය ගොඩා කවාර්තනය වෙලා තියන කාලේ. අවුරුදු හතලියයි පණහයි අතර කාලේ ප්‍රඥාදසකේ. ඒ කියන්නේ නුවන හොඳට මුොහකුරා යන කාලේ අවුදු පණහායි හැටයි අතර කාලයේ මිනිස්සුන්ගේ සරීරටිකටික දුරුවල වෙල දිලා යන්න පටන්ගන්න කාලීක හා නිදස්සකේ අවුදු හැටැයි හැත්තෑවයි අතර ශරීරයේ ඉස්සරහට නැමෙන්න්න පටන්ගන්න ප්‍රාග භාරදසකේ අවුරුතු හැත්තෑවැ අසූවා අතර කාලේ ශරීරී ඉදිරියට නැමුණු වකුටුවන ඒ ප්‍රවාංකදසකේ අවුරුතු අසුවත් අනුවත් අතර කාලේසිහිකාලපනාව හොඳටම දුරුවල වෙල්ලා යන මෝමුහුවදසකේ අවුරදු අනුවසිී අ ඇත තර කාලේ සරීර දැම් හොටටම දිලාාපත්වෙෙල්ලා කෙලිින් ඉන්න බැරුව ඇඳේීම සෑරීම වැතිරලා ඉන්න ඒසායන දසකේ ඔය සයනදසකේ දක්වාමින්නනා හුගා කලාතුරකින් කෙනෙක්. ඊට අඩු කාලයකදී හුගා කට්ටිය මානයට පත්වෙනවා. එතකොට ඒ අවුරුදු සීියක කාලෙදා මිනිස්සුන්ගේ ඒ අවුදු සිය සයක කාලෙට ගැලපෙන විදිහට තමයි. ඒඇගේ දිරීම ඒවාගීම ලාමාවිය තවුනවිය මැදිවිය මහාළ විය ඒ ආදිය කවුුණු සිද්ධ වෙන්නේ. අවුදු සීියකට එහා කාලෙ ඒ ඇත ජීවත් එන්න පුළුවන් මක් නෑ සධීරහොට තුම දුළුුවල වනහින්ද කලාාතුරකින් වසරාධකක් තුනා කතරා පහකාදවිට පොට්ටක් අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට අවුදු දහසක් ජීවත් කරවන්න පුළුවන් කර්මශක්තිය තියෙන කර්මයකින් කෙනෙක් උපත්තේ ලැබුවල් ඒ උපපත්තේ ලැබුවේ අවුදු සීයක කාලයක් ඉන්න පුළුවන් මිනිසුම් අතරණම් ඒකෙනට අවුදු සීයකට වඩා ජීවත් එන්න පුළුවන් කමකුත් නෑ ඒකට හේතුව වෙන්නේ අර ජීවත් එෙන්න්න ආධාර වන ඒශරීදය දිරාපත්වන ස්භාවයට පත්වෙනවා අවුදු සීයක වගේ කාලෙට ඒවගේම දින හතක මාස අවුදු දහයක පහලෝක විස්සක දියක ඒ විදිහට ආයුකාලයක් තේයෙන අයත රපත්තේ ලැබ හමත් ඔය කවුණු ඔය විදිහටම තේරුම් ගන්න අවුදු හැට හැත්තෑ වස්සූ විදිහටෙඉන්නේ අලි ඇතුුන්ගේ ආයු කාලාලත් ඒ විදිහටම තේරුම් ගන්න. එතකොට කර්මශක්තිය තියෙන අයට ඒදි බලයෙන් ඒවාගේම රසායන බිහේත්වලින් ආයුකාලයේ තිකක් වැඩිකරගන්න පුළුවන්කමක් ඇ තියෙනවා. ඒ කියන්නේ කර්මශක්තිය ගොඩක් පබලව තියෙනවා නම්. අවුරු දහසකාදී විදිහත ජීවත් එෙන පුළුවන් උපරිමායුකාලයක් ඇති පබල ජනක කරර්මයකෙන් උපත්තේ ලැබු හාම ඒවගේ කට්ටිය තමන්ගේ හිත දියුණ කර ගැනීම හින්ද සතර ඉද්‍යපාදාදිය දියුණු කරගත්ත හින්ද ඒ අයට බෝකාලයක් ජීවත්වයෙන පුළුවන් විදිර ශරීර හරි ගස්සගන්න පුළුව සමහා රස්සායනි බිහෙත්ව ්‍රාව්‍ය ශරීර ගත කරගෙන හරියට අපේ තොට ගම රාවුල හාමුදුරුවන්ගේ කතාව තියෙනවාගේ ඒවගේ යම්කිසි බිහේත්ද්‍රාව්‍ය ශීරගත කරගෙන ආයුකාලයේ වැඩි කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා තොට ගමේ රවුල හාමුරංන්ග ෙනම් අප ට පස්සෙ සරීරයේ දිරාපත්වෙන් නැතුව තියෙන විදිහත් තමයි අදගෝවේ තැන්පත් කළ තියෙන්නේ. එතකොට ඉන්න පුළුවන් නියමිත ආයුකාලය ගෙවනාට පස්සේ සිද්ධ වන මරණය හඳුන් වන්නේ ආයුක්කේ මානයේ කියලා. යම් තැනකු උපත්වය ලබලා. එතන ඉන්න පුළුවන් ආයුකාලය අවසං වනාට පස්ස තවදුරටත් එතන ඉන්න පුළුවන්කමක් නැහැ. ඒතකොට මානනීයට පත්වෙන්න ඕන සුනක වනාං අවුදු දහය දොළ දහතරාදිවිලි මිනිස්සුණක් ඒ විදිහට දිනහතේ අයනන් මාසයනම් ඒ විදිහට ඉන්න පුළුවන් ආයුකාලයේ අවසං විදා සිද්ධ වන මරණය හඳුන්වන්නේ ආයුක්ඛය මරණේ විදිහට. ඟ මරණේ කම්මක්කයි මරණේ. කම්මක්කය මරණේ. ඇතම් දුරුවල කර්ම ප්‍රතිසන්ධිය ඇතිකරල දෙනවා. එකන් සමහර දුරුුවල කර්ම තියෙනවා. දුරුවල කර්මවලින් ප්‍රතිසන්ධිය ලබන්න පුළුවන්. ඒ කර්මයම උප්පත්තිය ලබපු කට්ටියට ආයුකාලයේ ඇතිතාකාලයක් ජීවත් කරවන්නට හැකියාව ලැබෙන් නැහැ. දැ මිනිස්සු ගැත්තහම, නුස්සේන්ට අවුදු සීයක වගේ කාලයක් ඉන්න පුළුවන්. ඒවාගේම චාචාතුරු මහරාජික දිවලෝක ගත්ත හම එතන පරමාවිස තියෙනවා දිව අවුදුවලින් දිව්‍ය අවුදෝලින් ගත්තට පස්සේ අෞුධෝ පන්ස කාලයක්. ඒවාගේ ධාවතින්සේ යාමේතු ස්තේ නිර්මාරති පාණිමිත වසවාරතියම දිවලෝ ගත් හම ඒ වගේ අවල්කාලය ගොඩාක් වැඩි ඒ වනාට ගොඩක් ආයුකාලයක් තියෙන තැන්වල ෙම උපර්ත්තිය දැබුවත් ඉපදුනේ දුරුවලපුුස්සලපතිසන්ධි කරමයකින්නම්. ඒ දුරුවල කරමයහින්දා අර ඉන්න පුළුවන් උපරිමායුකාල ඉන්න හම්බ වෙන්න. සමහර මනුස්සලෝක මිනිස්සු උපත්තිය ලබන කොට අම්මදන්නෙත් න තාත්තදන්නෙත්නෑ ගර්බාසයට ඇවිල්ලා. පැයයි යහපව් මිය ගිහිල්ල ගිහිල්ලා. ලේපාටටවත් අඩුමතරමේ කලලේ හැරලනහැ. ඒවාගේ සතතියක් දෙකක් ගිහිල ගක්්සා වෙලා. මාස දෙක තුනක් ගිහිලා ඇවිල්ල උපත්තිය ලබල මාස දෙක තුනයි මරණයට පත්වෙලා. ඒ දුරුවල කර්මයකින් ප්‍රතිසන්ධිය ලබපු කට්ටිය. සමහර වෙලාවට ඉපදිලා අවුරුද්ධය අවුදු දෙක තුනයි අවුදු දහ ෑ පහලවයි විස්ස හැති අයි හතලිය අය පනා හැටයි. ඒ විදිහට දුරුවල කරමයකින් පතිසන්දය ලපු කට්ටිය මානයට පත්වෙනවා. ඒවගේ දුරුවල කර්මයකින් ප්‍රතිසන්දයේ ලාපු කට්ටියට ඇර උපරිම පරමාවසින්න පුළුවන් තත්වේ ලැබෙන්නේ නැහැ. ඒවගේ කට්ටියගේ ආයු කාලේ කලින්ම අවසංවෙලා යනවා. වෙන්නේ කරම බලය අවසංඋනාට පස්සේ ඉන්න පුළුවන් කර්මශක්තිය අවසංඋනාට පස්සේ සිද්ධ වන මරණය අපි හොඳ උන්වන්නේ කම්මක්කේ මරණය කියලා දැන් මරණකම දෙකක් කිව්වා එකක් ආයුක්කේමානයේ අනිත් එක කම්මක්කේ මලනේ. ඊට පස්සේ ඊළඟමානයේ තමයි උබයක්කේ මරණය කියලා කියන්න. උබයක්වය මරණය. උබයක්කේ මරණය කිව් හම ආයු කාලයයි. කර්ම සක්තියයි. දෙක්කම එකට ගෙවිල සිද්ධ වන මරණය හැබයි මේ වගේ මරණ සිද්ධ වෙන හොඟක් කලාඇතුරකින්. දැ මිනිස්සු ගත්තහම ඉන්න තියෙනවා ආයුකාලය උපරිම සීයක් වගේ. එතකොටට තිරිසංග සත්තු ගත්තාහම ඒ ඇයට ගැලපෙන එකේ කායු කාලෙ තාලි ඇත්තුන්ට අවුදු හැට ඇතවස්සූ වගේ කාල එතකොටට අනිකුල්සනකයින්ට ඒ වගේ කාල තල්ුමසුන්ට ඒ වගේ කාල වගේ එකේ කාල තියෙනවාන. ඒ විදියට ගත්තාහම ඒ ඒ සත්වයින්ගේ ඉන්න පුළුවන් පරමායුසත් ඒ ආයු කාලයක්ත් ඒවාගේම උපපාත්තිය ලබලදුන්න්නේ ප්‍රතිසන්ධි කරම ශක්තියක් දෙකම අවසංවෙලා සිද්ධ වන මරණයක් තියෙනවා ඒ හදුන්වන්න අපි උපයක්කය මානය කියලා. එතකොට සත්වයෙට ආයුසයි හරමයයි දෙකම එක පාල ගෙවිලෑම සිද්ධ වෙන්නන්නේ හුඟාක් කලාතුරකින්. හුගාක් කලාතුරකින් වෙන්නේ ඉන්න පුළුවන් පරමායසත් අවසංවෙලා කර්ම ශක්තියත් අවසංවෙලා සිද්ධ වන මලනේ. හුඟක්කයි ඊට කලින් ඇමානයට පත්වෙනවා හුඟක් කලාවට කම්මක්කේ විදිහට හරි උපච්චේදටි විදිහයට හරි තමයි හුඟා කට්ටීක මරණනයා සිද්ධ වෙන්නේ. ඉද පස්සේ ඊළඟමානක මේ තමයි උපච්චේදක මානය කළ කියන්නේ. උපච්චේදක මානය කියන්නේ ඉන්න පුළුවන් ඒ බවයේ පරමායුස තියෙනවා. ඒ වගේම කරම බලයක් තියෙනවා. උපත්තිය ලැබුණු ජනක කුසල කර්මශක්තිය නැතැ ජනක කරමසක්තිය ගොඩා බලවත් එකක්. ජනක කරමශක්තිය බලවත්ත තිබ්බට ඒ වගේම ආයුසත් පරමායසත් හවක් තිබ්බට, ඒ අතීත බවවලද කරගෙන තියෙන සත්්‍ය ගාතන වගේ ඒව තියෙනවා දැන් අපි ඔය ඇත්තන්න සිල් රකින්නම කියන්නේ හැමසිල් පදයකීම ඔබේ ඔයනාම රූපවලට බොහෝපතිඵල් ලැබෙන හින්දා එතික සතු මැරුවත් අඩුව අයසේ මානයට පත්තෙන්නේ මරපු විදිහයට අතපයි කැඩෙන්න්න බි දෙන්නේම කාරණා මොන හරි හැදෙනව එක් පහදදිසි අනතුරක්රී කොේ හරි තියෙන ගහ කැඟට වැට්ලහරි ඒවගේ දීවල් වෙනවා එතකොට අතීතය කරපු සත්්‍ය ගහතනාදී කරමය. හරි නැත්තම් වර්තමාන භවයේ කරලා තියෙන පාපකරමයකින් හරි එහෙම නැත්නම් ලෙඩ රෝග මොනහරි හැත්ලහරි ඒක තියද සිද්ධ වන මරණය හඳුන් වන්නේ උපච්චේදක මරණය කියලා උපච්චේදක මරණය අකාල මරණයක් එතකොට ඒක කරමයෙන් විතරක්ම සිද්ධවනය එක කකොත් එෙමේ උප්චේදක මරණයේ කරමයෙන් විතරක් සිද්ධ වන එක කොත්නෙමේ තව හුඟක් හේතුහින්ද සිද්ධ වෙන්න පුළුවන්. උපච්චේදක මරණේ. උපච්චේදක මරණය හුඟක් හේතුහින්ද සිද්ධවෙන්න පුළුවන් ඇදැන් ජීවිතේගත්තාම ජීවිතයේ දුරුවලේක. ඒ වගේම කර්මයක් දුර්ුවලේක. ආහාර පානවල උපකාරය ලැබුන් නැත්නම්. සරීරයට ඕනකන ආරක්ෂාව සලසගන්න බැර වුණනොත්. කරම සක්තියට විතරක් ජීවිතය පවත්තන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව තමයි මේ ජීවිතයේ නැත්තම් මේ නාමරූප දරම හටගන්නන. එකම හේතුව කරමේ විතරක් නෙමෙයි වෙන්නේ. කරම විතරක් එකම හේතුව වෙන්න. තවත් හේතු තියෙනවා. එනිසා කර්මසක්තියට විතලක් ජීවිතය පවත්වන්න පුළුවන්කමක් නෑ අනෙකොත් හේතුත් බලවත්ත තියෙන් නොන ආහාරජ හේතුව ඇතියෙන් ඕන කරමේ තිබ්බක් කලා ආහා නොගෙනී දැබැ. ඒ ගන්න ආහාර දීවැඩියාව කොලොස්ටෝල් වගේව හැදින් නැති ආහාර පිළිකා ආදීදේවයි හැදින් නැති වස ලෙස නොවන ආහාරාදිය වුුණොත් සහුඟක් කල් ඉන්න පුළුවන්. එතකොට මේ ජීවිතයේ හුඟක් මේ කරදර පීදා ගොඩක් මද අනතුර මැද තියන එකක්. සරීරයේ ඇතු ලේමත් ජීවිතයේ විනාශවෙන්න පුළුවන් හොඟක් හේතු තියෙනවා. දැන් ඔය ඇත්තු ඇවිදිනකොට ගමම්බිමයි යනකොට ඔබ විතරක් යනවකිුවට නෑ ඔය ඇතු සත්තු වත්තක් කරගෙන තමයි යන්න. තනියම හැනව නෙවේ ඇවිදින සත්තුවත්තක් වගේ ඔබේ ඔය සරීරයේ ඔලිවෙම ඉන්නවා උකුණු ගොඩක්. ඒවාගේම ඔය ඇත්තන්ගේ සරීදයේ අභ්‍යන්තරේ ගත්තාහම නානාපකාර පණුුව ඉන්න. හඟ ඒක ඇන සත්තු ගොඩා ජීවත්තන තැනක් තමයි ඔබේ ඔය සරීරේ කියලා කියන්නේ. එතකොඩ සරීරයේ ඇතුළතේ ඉන්න නානාපකාල සත්තු වර්ධනය වුුණොත්. ඒකා ජීවිතයේ නැතිවෙන්න හේතුවා. ඒවාගේ මහාර වසවිසදේවා ශරීදගත වෙලා පිළිකා වගේ දේවා හැතුල ඒක වාර්තනය වුුණොත් ඒකා ජීවිතය නැතිවෙන්න හේතුවා. ඇතුළත අවේෝමොනවාරි වක්ගඩුවාඩිය නරක් වුණොත් අක්මාවාදය නරක්වුණොත් ඒකා ජීවිතේ නැතිවෙන්න හේතුවා. බඩවැලේතුවාලේම හැතුල ඒක සනීප කරගන්න බැරිවිදියට උඩුතුුවන තත්වයකට පත්වුණොත් ඒවා ජීවිතයේ නැතිවෙන්න හේතුවා. මොලේ ඇතුළත නහ දෙයක්පුොපුරලා. ලේ ඇතුළට පැමිණිලා ලේ කැතිිගෙල මුණහරි හමුණොත් ඒකත් මානයට පත්න්න පුළුවන් හේතුව. මේ වගේ සරීරයේ ඇතුළටම ඔබේ මානී වෙනමින් බොහෝ හේතු තියෙනවා. ඒවගේම සරීදයෙන් පිටතත් උඟා හේතු තියෙනවා. සර්පිය උදස්ට කරන්න පුළුවන් ඔය ඇත්තෝ. විවිධාකාර හදිසි අනතුරුවලට අහුුවවෙන්න පුළුවන් ගංවතුරට ගිනි ගින්දරට ඒවාගේ විවිධාකාර උපක්‍රවලට කරදර හිදි හැදවලට අහුවෙන්න පුළුවන්. මේ විදිහට එකක ඒවාගෙන් බාහිර කරදර ඇතිවෙල ඔබේ මානය වෙන්න පුළුවන්. ඒ හැමේකකින්ම සිද්ධ වන මරණයන් ගත්තහම අකාල මරණයන් වෙන්න පුළුවන්. අකාල මරණ, ගැන සඳහන්කර අද්ද බුදුරජාණන් වහන්සේගේ ඒ හුතුන් සිල් සද්ධරමේ අනුවම නාගසේන මහරතන් වහන්සේ මිනිඳු රත්තුමාට මරණේ වෙන්න පුළුවන්කම අටක් ගැන දේශනා කරලා තියෙනවා. ඒගන අකාල මරණ අටක්ග අපේ නාගසේන මහරාතන් වහන්සේ මිනිුඳු රත්තුමාට දේශනා කරලා තියන්නේ. නාගසේන මහරාතන් වහන්සේඇවි මිලින්ද පස්නේති දේශනා කළතියනේ අකාල මරනාටික් පලවෙනියක තමයි වාතයෙන් හටගන්නා ආබාද. වාතයෙන් හටගන්නා ආබාද තියෙනවා. පිතිං හටගන්න ආබාද දෙවැනියක. සෙමනිසා හටගන්න අබාද තුන් වැනියක සංනිිපාතයෙන් වන අබාධ හතර වැනික සිතු දේශගුණික තත්ත්යන් විෙනස්සදා සිද්ධ වන එක පස්වනියක ඒවාගේ හයවැනි මරණයේ තමයි සරීරයේ වැදිවිදිහට පරිහරණය කිරීම හත්තනි මරණේ නානාපකාර වසවිස සහිරගත කිරීම් අවාවිතවලින් ගහතනය කිරීම වගේ උපක්කමවලින් වෙන මරණේ. අටවැනි මානය තමයි කරම විපාක නිසා සිද්ධ වන මරණේ. ඔය විදියට අකාල මරණ වෙන්න පුළුවන් හේතු අටක් තියෙනවා. ඒ හේතුවටයෙන් පරවැනි එක තමයි සං්‍යිපාතයෙන් වෙන්න පුළුවන් ආබාද. ර සංධිපාතයෙන් වන ආබාධී කියන්නේ දොස් දෙක කංහරි, තුනකින් හරි හටගන්න ආබාද. එතකොටට විවිධාකාර දෝෂයන් දෙකතුනක් ඇතිවෙලා සරීරී රෝගාබාධදී දෙකතුනක් ඇතිවෙලා සිද්ධ වෙන්න පුළුව ආබාද. සිතවිපර්යාසයන් කියලකිවවේ සීතල උණුසුම දෙකේ අඩු වැදිවීම. සමහරිවෙලාට නොෑම්බර් වගේ කාලබලදි සීතල දේශ ගුණයක් වෙනවා. එතකොට හුඟක්කය මානයට පත් වෙනවා. පෙබරවාද අගෝස්තු වගේ කාලවල උනුසුම් දේශගුණයක් එෙනවා. එතකොට ලංකාවගේ රටවල්වොල එතකොට හුගාකාට්්‍යි උනුස්සමාධික වෙලා විවිට ලෙදරෝග හැතුලා මානයට පත්වයෙනවා. මේ වගේ රුතු විපාර්යාසයන් කියන්නේ සීතල උණුස්සුම දෙක අඩු වැඩිවීම. ඒ වගේම මහාවැස වහිනක ගම්නියම් ගන් යටකරලා ගංවතුරුවට හුවෙලා සිත්ත වෙන්න පුළුවන් මරණ දැන් රත්නපුරුවගේ පැතිවල, අවුරුදු අපේල්වෙලා අුරුදු පහුවෙලා දින හතලියක් විතරයනකොට අනිවාදීෙන් වැසක් බලා අපපොරොත්තු වෙනවා. ඒවාගේ ගම්වතුරක් එෙන විදිහට මේක ලොකු වැසපුත් වෙනවා. මේ වගේ මේ ගම්වතුරටහි මහ වෙලා සිද්ධ වෙන්න පුළුවන් මාහරන තියෙනවා වැහි නැතිවෙලා විවිධාකාරයේ නියන් කාලහින්ද මරණයට පත්තිී වෙන්න පුළුවන් ලෙඩ රෝග ැහැදන්න පුළුවන් මේ විටියද සිද්ධ වන මරණයේ යතු දේශ ගනිි තත්ත්වයන් වෙනස්සෙලා වන මරණය යුතු විපර්යාසයෙන් වන මරණය. ඊට පස්සේ තුම්වනීක තමයි පරිස්සං වෙන්නේ නැතිහින්දා. වාහනවල අනතුරු වලට හු වෙන්න පුළුවන්. ගින්දරට අහවෙන්න පුළුවන්. පරස්සංවන් නැතිහින්ද ගොඩනැගිලිවලින් වැතෙන්න්න පුළුව. වතුරට ගංවතුරට මොනොහරියවට වැට එන්න පුළුවන්. ඒවාගේම හදිසේ මේ දුරකතන පුපුරලා එහෙම නැත්තාං ගෑස්තැන්කිපපුරලා ඔය විදිහට හදිසේ මරණයට පත් එන්න පුළුවන්. ඒවාගේ සරීරයේ මනාව පරිහණය කරපු නැතිහින්ද සිද්ධ වන මරණය වෙන්නේ පරිස්සන් නොවීම නිසා සිද්ධවනය මරණය. ඉට පහන්සේ ඊළඟ මරණයේ උපක්කම වන මරණය. එ තමංන් වස විස වගේ දෙයක් අයගෙනම තමංවඇනැති කරගන්න පුළුවන් ඇත්තං සියදිවි නසාගන්න පුළුවන් බෙල්ලි වැදාගන්නා වගේ දේවල්ලලින්. ඒවගේම අනිත්තෑයකු උපක්කවලෙනුත් මානයට පත්වෙන්න්න පුළුවන් අනුන් තමන්ගේ ශරීරීට වස විෙස සීරගත කරගන්න පුළුවන් කරන්න පුළුවන් එහම ඇත්තම් බොහෝ හිදිහර පිටාදිය කරන්න පුළුවන්. ඔය තමං හරි අනුන්හරි, ගුල්ලන්ගෙන් කවුරු හරි උපක්කම කරලා සිද්ධ කළගන්න මරණය, උපක්‍රමීන් වන මරණය. සමහරුන් විවිධාකාල වසපානයකනවා. ෙල්ලි වැල්දාගන්නවා වතුරට පයනවා කෝච්චියයට පැල්ලා නැත්තං කෝචි පීලට තමන්ගේ බෙල්ල තියෙනවා මේ විදිහත තමන්ගේ සියදිවිනසාගන්නවා ඒමානයේ තමන්ග උපක්‍රමයෙන්කද ගන්න මරණය ඒවගේම සර්පයෝ සමහරන්ට දස්්ට කරනවා. ඒවගේම අලිකොටි වලස්ස තමන්ට හානි කරලා මානයට පත්ක නැත්තං අමනුසු යක්‍ෂයෝ වගේ අමනුෂයෝ තමාන්ට හි හැරකරනවා මේ දවස්සර යුක්තේනී තියෙනවා වගේ යුද්ධ නිසා විවිධාකාර විදිහට ජීවිත විනාස වෙනවා සොර සතුරන් තමන්ගගේ ජීවිත විනාශකාන්න පුළුවන් රජවරු මාන දඩුවන්ගිහෙම දෙන්න පුළුවන් මේ වගේ අනිත් අයක උපක්කමයෙන් සිද්ධ වන මලනය හඳුන්වන්නේ පරෝපක්්‍රමයෙන් වන මලනය කියලා දැන් මලනයකි වූහාම එක එක විදිහට මානයට පත් වෙනවා ඒ අතදේ අතීත භාවලති සමහරුන් සත්්‍ය ගාතන කනවා. ඒ වගේම දැම් මේ වර්තමාන භවේදීත් අතීතයේ සත්්‍ය ගාතනාදිය කනවා. ඒ අතීත භාවල කරපු පලාානගාතාතයේ කර්මහින්දා. නැත්තම් මේ වර්තමාන භවේදී කරපු සත්්‍යගාතනාදීපාපකරම හින්ද. සමහරුන්ගේ ඒ කර්මය මැදිහත් වෙලා මානයට පත්වෙනවා. ඒක කර්මවිපාකයක් වන මරනේ. එතකොට හැමදේම කර්මය සිද්ධ වෙන්නේ නැහැ. ඔය ඇත්තංගෝය සරීදය කර්මය සිතු උණුසුම් ආහාඩකෙන හේතු ගොඩකින් ඇතිවන එකක්. ඒවාගේ හේතු ගොඩකින් ඇතිවනයකේ කරමයක් එක හේතුවක් විතරයි. හැමදේම වෙන්න කරමයෙන් කියල දත්වොත් ඒක වැදිී දෘස්තිියයක් ඒ ැන මිත්‍යා දුෘස්්ටියක්. කර්මයෙන් මරණය සිද්ධ කරන්නේ, වාතකෝප එහෙම ඇතිකරමින් සරීරයේ ස්වභාවයි වෙනස් කරමින් කර්මය මරනය කරනකොටත් එකන් කර්මි විපාකයකින් මලනයේ සිද්ධ කරනවන හද්‍යබාදයක් හරි එහෙමනැත්නං මොනවාරි හදි සි තත්ත්වයක් මනව හරි ඇති කරලා නැතවාතකෝපයක් ඇතික නැතත් නහරයක්පුරවල එහෙම නැත්නං ඇතුළට පිළිකාවක් හදර අන්සභාගරෝගයක් කත්ලා මොනවහරි කරුණක් සිද්ධ කරලා ඒ විදිහට කර්ම විපාකයෙන් මානය ඇතිකරනවා. එතකොට අකාලයකෙනෙක් මැරුුණොත්. ඒක කරමයකින්ද බුණේ එහෙම නැත්තාම් වෙනහේතුවකඋුන්ද උනේ කියලා හරියටම සාමානකනෙත්තනං කියන්න පුළුවන් කම නැහැ. අකාලය කෙනෙක් මැරුුණොත් ඕක යාගේ කරමයෙන්මයි මැවුණේ කළ කියන්නත් බැ. ඒහම ඇත්තා වෙන හේතුකින්ද මැවුණේ කළ කියන්නත් බෑ. ඒක හරියටම කියනවනං කියන්න පුළුවන් වෙන්නේ අභිඥා උපදවාගත්ත උත්තමේත්ත. අභික්ඥාලා එට පුළුවන් අනුන්ගේ මරණය කොහොමද සිත්ත වනේ කල අදාළ හේතුව හරියටම් බලලා මේක කර්මයෙන් වනු එකක් මේ පරෝපක්කමීකින් උනුව එකක් මිය අදීවිදියට කියන්න පුළුවන්කම තියෙනවා. විදිට පින්වර්න ඔය ඇත්තෝ ඒ කවන දැනගන්න ඕන එතකොට ඔක්කෝම මරණකමක් කීයත් තියෙනවද කිය කර්ම ආයු්‍යයමානේ කම්මක්කේමානය උබකේමානේ උපච්චේතක මානේ ආබව කියන්න සම්මක්ය මරණය උපකේ මරණය පතිකා බල නැතුව කියන්න පුළුවන් විදිහටම පුරදුුවෙන් ඕන කියන්න බලන්න හක ආයුකේමානය කියන මොකටද මිත ආයස කාලය ගැවිලා ඉවර වෙලා මර්ණයට ප එකොට ආයුකාලයේ ගෙවිල ඉවර වෙනවා කිව්හම මොන වගේ ආයු කාලය ඇතිය සත්වයින්ට තමරුන්ගේ පරමාාවවිස කොච්චරක් වන්න පුළුවන්දෂන් අදකාල හැටියට සීයකෝක වෙනස්සන්න පුළුවන් දහය දක්වා හෝවා සංක දක්කා අනිතගේ දව සතවැඩ දව සතෙන් හරි මාසි හරි අවුද හතාටං හරි හයින් දොල එං හරි විස්සයන්තියෙන් හරි සීයෙන් එක සය පනෑඇද සීයෙන් හරි ඔය විදියට ආයුකාලය විනස්ශ්‍රනවා ඇදේවරුුවගේ ගත්තාම ල පෝටි ගනීමම් ්‍රහ්ම වූ ගත්තහම මහා කල්ප ගැනීම ආයුකාය වෙනස්සන ඊට පස්සේ කම්මක්කය මලනය කියන්නේර්ම අවසන්වන මාන උබකේ මානය කියන්නේ විෂ කම උප්චේදක මානය කියන්නේ දෙක මති පේතික වි හේතු නිසා අ කර්ම මොනහර ලෙඩක් හරි මොනහල් දෙයක් හැදලා එයා මරණයට පත්වනවා ො මුොහ දැකයන දාාන සබජිත සාධානන් චෛසකටික අස්ස වේදනා සංඥාදේත ආග්‍රතාවේ ප්‍රකීනක චයිසකහය විතා විචාර නීති චන්ද අදම් පිතක්ක විචාද අධිමොක්ක විී චන්දය ඊට පස්සේ කියන බයන් අකුසල චෛසික දාහතර මෝහ අහිරකය අනුතක්ය ර ලෝ මාට දි්ි දවේශ දා මච්චරය පුච තිීනමින් විච්ි ච්චාා. කියන්න බයන සෝභන සාධාන් චයසක දක්නාවේත සති විරති චයන්ස එකතුන සම්මා අපම්‍යා චයිසික කරුණා තව එකක් ිතුරුනාාමකක්ද ම හොඳයින එතකොට කියන්න බලන්න පිංවත්න රූපාවචර සිත්කයද පහලයි ශල එතකොට චක්කුද්වාරික චිත්තවීති එක? මුලිබම ඇතිවන මෙහිතමකක්ද චිත්තීීති හිතමකක්ද පංචත්වාා්‍යනස පචත්වාරා ව්චන හිත. චක්කවිඤ්ඥානයෙන් පස්සේ ඇතිවන හිතමකක්දම් පටිච්චනෑ හම් පිච්ච හොඳයි එතකොට අකුසාසිත් දොලහින් කරෙන අකුසද කරම පතමනවාද. සතුන් මැරීම් සතුන් මැරීම්කන් කිරීම ආ මේ වද හ හ ඔොරුකීම ඔරු ලාාම්කීම ොරුස වටනකීම හිස්වටනකීම එ අභිද්‍යා ව්‍යාපාද මිතල් හොම හොදයිො හොදැ පංවත්න වගේ පෑනිි පාඩම් මතක් කරගන්න අදා අපිමිටකින් වඩ සටහන අවසංකර නවා අපිත් පහුගේෙ දිනවකෝවිට අසන පතත්තේටය මොුණ දිර දැන්සු පත්වේමින් ඉන්නේ සුගක් දැන්සුව පත් ඔයතු අපි හසදවාද කලාා විශේේ හැමෝටම් පුුණ්‍යාන මෝත්නාක නවා අපි පොඩිස්සාමන්දහසලගු පසන්පදා පුුණණ කලමේදත් බහම සත් පුලු සුදාය කොත්තේ දරු හැමෝට පුුණාන මෝවත්නා ක නවා ඇදන් සත් පුලුස පින්ව ය බමතිිගේ ලාද ත විදල්ම නගනමම් ජනත කරගත්ත පුුණ්‍ය සම්බාරයෝ. ඔබනවීියගේ සසරගත නෑ දැයිනට ඒකාන්තේම අනුමෝදන් වී වායකර ඥාතිීද පින් අනුමෝදන් කරන්න ඉඩම්ම නාති නම්හෝතු ස තය ම් නති නම් කनाकाहिका देवा महि මෙසලම पुන ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වී වාය්‍ර නිවන මාරමුණු කරන්න ඉधන්ම पु්න් අසවාකයා වහන් හුතු මී පන නිවං අවබුධ වීම පිණිසම ඒතු වීවා ම කුසලයි බලයින් නිවන්දකින තුරුම නිවන පස්බෞදස අකුසල් කරන බලඉන්ගීද ම අසත්පුරිස ඉන්ගීද අසත්පුරස පමිත්‍රයින්ගීදමෝ මෙ ආස්්‍රය නොලෙබීවා නොලැබවා නාදී ධනද ඉංකම් කරන කම් කරන පීලාදී අනන්ත ගුණ පුරනෑ අනන්ත ගුණපුර විදසනාදී විදර්ශනාද භාවනාවටනෑ භාවන පටා පොරස ඉන්ගීත ත්පුරුෂෙන් කල්්‍යන මිත්‍ර ඉන්ගීද කල්්‍යාන මිත්‍රඉන්ගේ රාදී आर्यमहोत्तम इङ्गीत आर्यमहोत्तमे आश्रयमलपि वा ආශයම ලැබේවා ඔබටයි අභ්‍යාස්සිර්වාද කරන්නේ අපේ සිස්ස පින්වන්ත අපිට මේ කටියු සඳහා යෝධ සත්්‍යයක් වන අප අපරැගේ පඥාසා පින්හසේස පොඩි හාමුදුරුවන්ට මේ පුුණ්‍යභූම අපි වන්වියම මිලදී අර ගෙන නිර්මාණය කළ ගුරු පණුරක් කළ පූජා කරපු ජැදල් මැතිදම් මතිනිය දෝදරුවන්ට ඒවාගේම අදදිනත් ධර්මදාන් දායකත්යේ දැරු අපේ දම්මික මහත්ම සාන්ති මහත්මය පුර්ණනිිවන්තයන්ට විතරටවාදර සදහැබර මහම මහත්මින් හැම දෙනාටම තුළරුවන් සාරණය නිදුක් නිරෝගී තිී කාස ලැබේවා अभවාධන සීලී නිීචන්වතා ප්‍රचाායිනෝ චතාරු දම්මා බටන්ති ආයුුවන්න සුකම් බල ුරරු බ සම්පති සග සම්පත්ති මේ වචे අතුනිී බාන සම්පත්ති මිනාති සමචචතු නාටම තිරवाන් සය